පාදාරෙන් හන්දි ගානේ බෝඩ්ඩෙල්ලගෙන උපවාස කරන්න පෙළපාලි ගොස් නොයෙකුත් දේවල් කරපු එක නතර වෙන තැනකට ගේන්න පුළුවන් වුණා පළවෙනි වතාවට. ඔය කියන ජනාධිපති තමයි ලක්ෂයකට මේ රටේ දරුවන්ට වැඩපිළිවෙලක් සකස් කරලා මේ වෙනකොට 40,000කට දීලා තියෙනවා. ඉතින් 60,000ට බයවෙන් පස්සේ රැකියාව ලබා දෙන ලංකාවේ 1948 පස්සේ වාර්තාවන් පිළිදෙන ජයග්‍රහණය. ඒ වගේම තමයි ඔය යහපාලනේ 30 ඇල ඉරක් එක කියන යෝජනාව මානව හිමිකම් කොමිෂනය ගෙනහල්ලා අපේ රණවරුලා මිනීමැරුවයි කියලා ඒ අයම ගෙනාපු චෝදනාව අපිට ඉවත් කරගන්න හැකියාවක් ලැබුණා. දැන් කවුරුත් කතා කරනවා පළවෙනි රැල්ල හරියට පාලනය කරා මේක. හැබැයි ලෝකයේ දිහා මේක සංසන්දනාත්මක බලනකොට අප ඉන්නේ කොතනද? අපි තාමත්ම සාධනීය තැනක ඉන්නේ. එවැනි වැඩපිළිවෙළවල් ගණනාවක් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. ජාතික පාසල් 1000 වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. මාර්ග ලක්ෂ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කරලා ගම් වල වැඩ කරනවා. ආණ්ඩුව ආපු ගමන් මතක තියාගන්න සෑම ග්‍රාම සේවක වසමකටම ලක්ෂ 20 ගානේ දුන්නා ගමේ පුංචි පුංචි වැඩ ටික කරගන්න. ග්‍රාම සේවක වසම් 14,022ක් තියෙනවා. බිලියන 28ක් අපි පළාත්වල වැඩ කරන්න මුදල් ලබලා දීලා තියෙනවා. දැන් බොහොම පැහැදිලිව ඉතාමත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුල ජනතාව මවිතයට පත් කරන කරුණු ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. සාධනීය ලෙස සහ සුබ සාධනීය වැඩසටහන් එක්ක අඩුපාඩු තියෙනවා. කාර්වාරේ ඉඳන් කිව්වොත් අඩුපාඩු නැහැ කියලා ඔහො ඒක මුසාවක්. අඩුපාඩු නැතිව මේ தත්ත්වය තුළ ක්‍රියාත්මක වෙන්නම හැකියාවක් නැහැ. සම්පත්වල අපිට ප්‍රශ්නයක් තිබෙනවා, ආදායම් ප්‍රශ්න තියෙනවා, ජනතාවගේ ක්‍රියාකලාපයන් ගැන අපේ අමාත්‍යාංශවල වැඩ කරන්නේ 130ක් 35ක් මේ වෙනකොට. ඒ නිසා එවැනි ප්‍රශ්න අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ සංවේදී ලෙස එම තේරුම් ගත යුතුයි. හැබැයි ඒවා සියල්ල තියෙද්දිත් අර යුද්ධය කාලේ අපි ජනතාව කටයුතු කරපු ආකාරයට අපි හිතනවා අපි විශාල වැඩ කොටසක් මේ තාමත්ම අභියෝගාත්මක කාලය තුලත් ක්‍රියාත්මක වෙනවායි කියන එකයි මට කියන්න තියෙන්නේ. COVID-19 මිය යන රෝගීන් ආදාහනය සම්බන්ධයෙන් හටගෙන ඇති මතවාද පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. බෞද්ධයන් ඔවුන් කියන්නේ පළවෙනි වතාවට මේ පාංශුකූලයේ දී ගන්න අපිට විදිහක් නැහැ. ඔවුන්ගෙත් ප්‍රශ්නයක් තියෙනවා. පල්ලියේ උදවිය ඒ පරිත්‍යාගය කරලා තියෙනවා. හින්දු චාරිත්‍ර මම දන්න තමන්ගේ දරුවෙන් පැලක් කියලා හිස බූ ගාගෙන එහෙම ප්‍රබල විශ්වාසයන් ඒ සෑම කැබිනට් මණ්ඩලයට ඕන විදිහටවත් කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් බොහොම පැහැදිලිව අපි තේරුම් ගන්නවා.